Multilac, Color of the World, Sri Lankan. 43 වෙනි සේනාංකයේ හැටියට අපි 43 වෙනි සේනාංකයේ තරුණ අංශයේ හැටියට අද මේ මාධ්‍ය සාකච්ඡාවක් හැඳවන්න ප්‍රධාන හේතුව වුණේ අද වෙන විට ලංකාවේ තරුණයට තරුණයන්ට දිගින් දිගටම ඇති වෙමින් පවතින පීඩණය මේ රටේ පාලකයන් විසින් ගොඩනගන මේ ප්‍රශ්න හමුවේ තරුණයන් හැටියට ගොඩනැගෙමින් තියෙන පීඩණය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න සහ තරුණයන්ට මේ පිළිබඳව යම් කිසි අවදි මට්ටමකට ගොඩනැගෙන්න කියන ආරාධනාව කරන්න 43 වෙනි සේනාංකයේ තරුණාංශයේ හැටියට අපි මේ අවුරුද්දක් කාලයක් තිස්සේ රට පුරා විවිධ රැස්වීම් මාලාවල් පවත්වාගෙන යමින් රටේ විවිධ තරුණයන් මුණ ගැහුණා අපිට විවිධ තරුණයන්ගේ ගැටලු ප්‍රශ්න අපිට මුණ දෙන්න හම්බුණා සාකච්ඡා කරන්න හම්බුණා එතෙන්දී අපි දැක්ක දෙයක් තමයි මේ රටේ තරුණයන්ට තමන්ගේ සිහින අහිමි වෙච්ච රටක් බවට පත් වෙලා තියෙනවා කියන එක රටේ තරුණයෝ හැටියට අපි ඕනම කෙනෙක් දන්නවා තමන්ගේ සිහිනයක් තියෙනවා නිවසක් හදාගන්න හොඳ පෞල් ජීවිතයක් ගත කරගන්න තමන්ගේ අධ්‍යාපනය හොඳින් අවසන් කරගන්න ඒ වගේම වාහනයක් අරගෙන හොඳ ජීවන මට්ටමක් ගොඩනගා ගන්න තරුණයෝ හැටියට ඔබ අප හැමෝටම තියෙන ප්‍රධාන මූලික අවශ්‍යතාවයන් කීපයක් තියෙනවා නමුත් අද වෙනකොට මේ රටේ තරුණයන්ට ඒ සිහින සියල්ල බොඳ වෙලා ගිහිල්ලා එක්කෝ මේ රට හැරදාලා යන්න වෙලා එහෙම නැත්නම් මේ රට තුල මේ වියවුලේ ගොදුරක් බවට පත් වෙන්න වෙලා තියෙනවා ඔබ ගිහින් බැලුවොත් එහෙම ඕනම තරුණයෙක්ගෙන් අහලා බැලුවොත් එහෙම තව අවුරුදු 5කින් 10කින් මේ රටට මොනව වෙයිද මොන මට්ටමකට ගොඩනැගෙයිද ඔබේ ආර්ථිකය කොයි මට්ටමක තියේද කියලා ඇහුවොත් කිසිම කෙනෙක්ට පැහැදිලි පිළිතුරක් දී ගන්න බැරි වෙලා තියෙනවා අනේ මන්ද මොනව කරගන්නද කියලා හිතා ගන්න බෑ කියන තත්ත්වෙට තරුණයෝ පත් වෙලා තියෙනවා රටේ තරුණයන්ගේ බලාපොරොත්තු මේ රටේ පාලකයෝ අහිමි කරලා තියෙනවා විශේෂයෙන්ම මේ පවතින පාලනය විසින් රටේ තරුණ්‍ය බලාපොරොත්තු සුන් වූ තරුණයෙක් බවට පත් කරලා තියෙනවා කඩේකට ගිහිල්ලා සිමෙන්ති කොට්ටයක් ගන්න බෑ තී පවතින මිල ගහලා තියෙන මිලට කොහොමටවත් සිමෙන්ති කොට්ටයක් ගන්න බෑ සිමෙන්ති කොට්ට ගන්න පොලිමේ ඉන්න වෙලා තියෙනවා මිනිස්සෙට තරුණයෙක් හැටියට තමන්ගේ නිවස ඉදි කරගන්න තමන්ගේ නිවසේ අලුත් වැඩියාවක් කරගන්න අහිමි කරලා තියෙනවා වාහනයක් ගන්න බෑ වාහනවලට අවුරුදු 20 30 පරණ වාහනවලට ලක්ෂ 30 40 ගෙවන්න වෙලා තියෙනවා මිනිස්සුන්ට තමන්ගේ ජීවිත කාලෙම තියෙන ආදායම මගින්වත් වාහනයක් මිලදී ගන්න බැරි වෙලා තියෙනවා තමන්ගේ අධ්‍යාපන කටයුතු හරියම්බ කරගන්න මුදලත් එක්ක ගොඩනගාගෙන කරගන්න බැරි වෙලා තියෙනවා අධ්‍යාපනයට වෙන් කරන්න ඕන මුදල් ප්‍රමාණයෙන් වඩා වැඩි ප්‍රමාණයක් විවිධ වෙනත් කටයුතු වලට වෙන් කරලා තියෙනවා රටේ සංවර්ධනය කියන එකේ මූලික අවශ්‍යතාවයන් මොනවද කියන එක මේ ආණ්ඩුවට තමන්ගේ පැහැදිලි සැලසුමක් සහිතව කරන්න බැරි වෙලා තියෙනවා රටේ ජාතික භෞතික සැලසුමක් තියෙනවා ඒ සැලසුමට අනුකූලව ගොඩනගන්න ඕන සංවර්ධන සැලසුම් වෙනුවට විවිධ තමන්ගේ නම ඉදිරියට ගෙනිය ගන්න පුළුවන් විදිහේ සැලසුම් තමයි මේ සංවර්ධන කටයුතු තමයි මේ ආණ්ඩුව ගෙන යන්නේ. ඒක තුලින් රට ණය වෙමින් පවතිනවා. රටේ ණය දිගින් දිගටම වැඩි වෙමින් පවතිනවා. රටේ දැනට තියෙන විදේශ සංචිතවල ප්‍රමාණය මිලියන් රුපියල් 1500ක් ඩොලර් මිලියන 1500ක් විතර වෙද්දි ගෙවන්න තියෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 7000කට අධික වෙලා තිනවා ලබන වසර වෙනකොට. ඉතින් අපි රටක් හැටියට තබා පවුලක් හැටියටවත් 1500ක් අතේ තියාගෙන 7000ක් ගෙවන්න බෑ කියන එක අපි දැන් හැමෝටම පසක් වෙලා තියෙන කියන රටක් හැටියට මේ රට අපි ඉතාමත්ම නරක අවධියක සිටිනවා බංකොලොත් වෙන්න බංකොලොත් රටක තාරුණ්‍යයට හිමි වෙන්නේ මොකද්ද කියන එක මේ ලෝකේ සමහර උදාහරණ වලින් පෙන්නලා තියෙනවා සමහරු තමන්ගේ ජීවිත අහිමි කරගෙන ජීවිත එපා කියාගෙන මුහුදෙන් පීනගෙන බෝට්ටු වල නැගගෙන විවිධ ක්‍රම වලින් වෙන රටවල් වලට යන්න තත්ත්වයට පත් වෙලා තිනවා ලෝකේ බංකොලොත් රටවල් වල. ඒ වගේ තත්ත්වයට මේ රටේ තාරුණ්‍ය තව වසරක් දෙකක් ඇතුළත මේ පාලනයේ හින්දා ඉදිරියේදී පත් වෙන්න નિયમિતයි. එහෙම පත් වුණොත් එහෙම ඒ රටේ තාරුණ්‍යට ඒ වෙනදී වගකීම වත්මන් පාලකයෝ බාර ගන්නවද කියන එක අපි ප්‍රශ්න කරනවා. අවුරුදු පහුගිය අවුරුදු 20ක් ඇතුළත මේ රටේ ණය බර සැලකිය යුතු ප්‍රමාණයකින් 3-4 ගුණයකින් එකපාර වැඩි කරලා තිනවා සංවර්ධනය කියන මායාව විසින් නොගැලපෙන සංවර්ධන කටයුතු කරලා රටේ ණය බර වැඩි කරලා තියෙනවා කුළුණු වලට ලයිට් දාලා තිබුණාට කුළුණු වලට ලයිට් දාලා තිබුණාට මහා පතාක පාරවල් තිබුණාට මිනිසුන් නැති සම්මන්ත්‍රණ ශාලා තිබුණාට ක්‍රීඩා කරන්න නැති ක්‍රීඩා පිට්ටනි තිබුණාට රටේ තාරුණ්‍යයට රටේ මිනිස්සුන්ට ඒ මගින් ලැබිච්ච දෙයක් නැති වෙලා තියෙනවා ණය බර හැරෙන්නට එතකොට ණය වෙන එක විතරක් මිනිස්සුන්ගේ ඇඟට ඇවිල්ලා අනික් ලාභ ප්‍රතිලාභ පාලකයන්ගේ ඇඟට හම්බෙලා තියෙනවා අපි දන්නවා මේ රටේ මුදල් අමාත්‍යවරයාගේ
දරු පවුල ඉන්නේ ඇමරිකාවේ රටේ ජනාධිපතිවරයාගේ දරුවෝ ඉන්නේ ඇමරිකාවේ ඔවුන්ට මේ රටේ ආර්ථිකය කඩන් වැටුණොත් හෝ මේ රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය කඩාගෙන වැටුණොත් මේ රටේ තරුණයන්ට අධ්‍යාපන අවස්ථාවක් නැති වුණොත් මේ රට මංකොලොත් වෙලා මේ රටේ තරුණයාට අනාගත රැකියාව නැති වුණොත් මිනිස් සිමෙන්ති කොට ගන්න බැරි වුණා කිරිපිටි පැකට් එක ගන්න බැරි වුණා කියන ප්‍රශ්නේ ඒ අයගේ ගෙවල් වලට දැනෙන්නේ නැහැ ඔවුන් ඉන්නේ ඇමරිකාවේ නමුත් අපේ ගෙවල් වලට ඒක දැනෙනවා අපේ රුපියල් 100කින් ගන්න පුළුවන් දේ දවසින් දවස අඩු වෙමින් යනවා මිනිස්සුන්ගේ ආදායමේ වටිනාකම අහිමි වෙමින් පවතිනවා මිනිස්සුන්ට දවසින් දවස ජීවන බර අධික ලෙස දැනෙමින් පවතිනවා ගන්න අතේ සල්ලි තිබුණත් ගන්න බඩු නැති වෙමින් තියෙනවා රට දුර්භීක්ෂයක් කරා යමින් තියෙනවා නමුත් පාලකයෝ තමන්ගේ සුන්දර තමන්ගේ ජීවිත රටාව ඒ විදිහටම ගෙන යමින් තියෙනවා අවුරුදු පහක් අවසානයේ ඔවුන් මේ රටත් හැරලා යාවි හැබැයි ඉන්පස්සේ මේ රට ඉදිරියට ගෙනියන්න තාරුණ්‍යයේ මේ රටේ තාරුණ්‍යයක් ඉතුරු වේවිද මේ අවුරුදු පහ ඇතුළත මිනිස්සු රටෙන් එළියට යනවා දිගින් දිගටම යනවා මොකද වෙන විකල්පයක් නැහැ රටේ ඒ දිගින් දිගටම එළියට යන එක නවත්ත ගන්න රටේ පාලකයන්ට කිසිම අවශ්‍යතාවයකුත් නැහැ හින්දා ඔවුන් තාරුණ්‍යයට බයයි තාරුණ්‍ය සංවිධානාත්මක වෙනවට බයයි තාරුණ්‍ය ගොඩනැගෙනවට බයයි රට ඇතුලේ තාරුණ්‍ය පවතිනවට බයයි ඒකින්ද අපිට කියන්න තියෙන්නේ මේ රටේ පාලකයොන්ට තව දුරටත් මේ රටේ තාරුණ්‍ය පීඩනයට ලක් කරන්න එපා මීට කලින් තාරුණ්‍ය පීඩනයට ලක් කරපු හැම අවස්ථාවකදී මේ වපුරා ගියේ ලේයින් කඳුලින් නැහැවිලා මේ රටේ තාරුණ්‍ය පීඩනයට පත් කිරීම දිගින් දිගටම මේ විදිහට කරගෙන ගියොත් නැවතත් අපේ තාරුණ්‍ය අතේ ලේ ගෑවිලා ජීවිත අහිමි කරගන්න තත්යකට පත් වෙන්න පුළුවන් ඒක ඉතාම භයානක තත්යක් ඒ හින්දා අපි ආරාධනා කරනවා මේ රටේ තාරුණ්‍යට සංවිධානාත්මක වෙන්න දැනුමෙන් කුසලතාවෙන් ශක්තිමත් වෙන්න මේ ආණ්ඩු මේ පාලකයෝ කරගෙන යන විකෘතියට එරෙහිව සංවිධානය වෙලා දැනුමෙන් හැකියාවෙන් අවිහිංසාවෙන් මේ විකෘති පාලනය පෙරලලා රටේ සබුද්ධික කුසලතාවයට හැකියාවට තැන දෙන තාරුණ්‍යට අනාගතයක් පේන්න තියෙන ඉන්න හිතෙන රටක් හදාගන්න පුළුවන් වාතාවරණයක් ඇති කරගන්න එකතු වෙන්න කියමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි අපි මේ ගෙවන්නේ අපේ ලස්සනම කාලේ දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතවල ගොඩක් හීන තියෙනවා ඒ හීන සාර්ථක කරගන්න අපි ගොඩක් මහන්සි වෙන්නේ අවුරුදු 20 ඉඳන් අවුරුදු 35 වෙනකන් ඊට පස්සේ තමයි අපේ හීන වලට යන්නේ හැබැයි දැන් තියෙන තත්ත්වෙත් එක්ක අපේ මේ සුන්දරම කාලේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් වෙන්න පුළුවන් පාසල් ශිෂ්‍යයන් වෙන්න පුළුවන් ඔක්කොමලා එක තැන අඩපණ වෙලා මේකට අරි ක්‍රියාමාර්ගයක් පේන්න තරමින් කවුරුත් ගන්නෙත් නැහැ කතා වෙන්නෙත් නැහැ ඉතින් මේවට අදාළ පිරිස් යම්කිසි විකල්ප හොයන්න ඕනේ කියන එක මෙතන සඳහන් කරනවා ඒ වගේම ආණ්ඩුවක් හරි යම්කිසි දේශපාලන පක්ෂයක් හරි බලයකට ගේන්න ගොඩක් විට බෝදුරට ඔය මාධ්‍ය කියන සාධකේ වැදගත් වෙනවා ඒ වැදගත් වෙනවා කියලා මම කියන්නේ ඡන්ද කාලේ විතරක් සැරසිල්ලක් වෙන මිනිස්සු ඉන්නවනේ දැන් ඔය මාධ්‍ය ඔය මොනවා කිව්වත් අපි කාටවත් පක්ෂපාති නැහැ මිනිස්සු රවට්ටන්න මාධ්‍යට يعني මන් දකින විදියට දැන්ට තියෙන මාධ්‍ය 80%ම මිනිස්සු මුලා කරනවා සාමාන්‍යයෙන් ඕන් නැති දෙයකට දෙන වැදගත්කම මාධ්‍ය හරහා වැදගත් දෙයකට දෙන්නේ නැහැ මේ අවස්ථාවේ ගොඩක් දැන් සමාජයේ කතා බහ වෙන දැන් ඉතනකෝ මරණයක් වුණා කියලා ඕන් නැද්ද දැන් අර අපිට මතකයි පෞගිය දවස්වල අර වේල්ල විදිය සිද්ධියක් වුණා ඒ සිද්ධිය මාධ්‍ය විසින් සති කීපයක් ඕන් නැති ප්‍රශ්නයක් කරේ තියන් දිව්වා ඒ වගේ දේවල් වලින් වෙන්නේ සමාජයේ ඒ වගේ හැම සමාජයේ ඉන්න මිනිස්සු හැමෝම එක මට්ටමක මිනිස්සු නෙමෙයි සමහරක් අය මොකද්ද කරන්න කියලා ඒ කියන්නේ මාධ්‍යෙන් දකින දේවල් කරන්න පෙළඹෙනවා ඉතින් ඒ වගේ අවස්ථාවල ඕන් නැති ප්‍රශ්නයක් අපි දිගටම මාධ්‍ය තුලින් පෙන්නනවා කියන එක මන්නම් පිළිගන්නේ නැහැ එයාලගේ රේටින් වැඩි වෙන්න පුළුවන් බලන සංඛ්‍යාව නෙවෙයි හැබැයි ඒකේ මිනිසුන්ට සමාජයට හානියක් වෙනවා ඒ වගේම තමයි මේ රජේ පත් කරගන්න ගොඩක් තරු විවිධ ශ්‍රේෂ්ඨවල ඉන්න තරු ඉදිරිපත් වුණා නෙවෙයි සරසිල්ලක් වුණා ඡන්ද කාලේ විතර හැබැයි එයාලට සාය පළ කරේ
ආණ්ඩුව ගේන්න සහාය පළ කරේ ඒ පක්ෂයේ ඉන්න නායකයා ගැන හිතලවත් පක්ෂ ගැන හිතලවත් නැතුව වෙන්න පුළුවන්. ඒ කියන්නේ තරුණය කියන්නේ බුද්ධිමත්. සමහර තරුණයෝ තමන් අදාළන ක්‍රීඩා වේවා කලාව වේවා ඒවට යම්කිසි ලොකු කැමැත්තක් පළ කරනවා. ඒ කැමැත්ත අනුව තමන් ඒ ශ්‍රේෂ්ඨයේ කැමැති පුද්ගලයා මොකක් හරි අතක් දික් කරනවා නම් මම මෙයාත් එක්ක ඉන්නේ කියලා එයා පස්සේ පසුපසින් යනවා. ඉතින් ඒ වගේ පසුපසින් ගිහිල්ලා මේ වගේ රජයක් පත් කරපු ගොඩක් තරු හිටියා විවිධ ශ්‍රේෂ්ඨවල. හැබැයි ඒ තරු දැන් කොහෙද කියන එක දන්නේ නැහැ. ලොකු නිකන් හීන ලෝකයක් මවලා ලොකු කැම්පියන් වලට සහභාගී වෙලා ඇත්තම කතාව නම් කඩේ ගියපු මිනිස්සු දැන් නැහැ. දැන් හොයාගන්න නැහැ. මම මාධ්‍යවල දැක්කා ගොඩක් කට්ටිය ඔය මාධ්‍ය සාකච්ඡා පවත්වලා කියනවා මේ අපි ගත්ත තීරණේ වැරදි. අපි මේ වගේ වෙයි කියලා අපි හිතුවේ නැහැ. ඉතින් ඒ වගේ දැන් ඔයාලා පසුතැවෙනවනම් ඉදිරියටත් මේවන් දේවල් වෙන්න ඕනිද? විය යුතුයිද? අපිට දැන් තරුණ විදියට යම්කිසි රට දැන් අපේ අර සුන්දර මං කලින් කිව්වා වගේ අපේ තරුණ සුන්දරම කාලේ නැති වෙනවා. ඉතින් ඒ සුන්දර කාලේ ආපස්සට අපිට ගන්න පුළුවන්ද? අපිට අවුරුදු 25න් කරන එක 35න් කරන්න පුළුවන් වෙයිද? ඒවා අපිට කියන්න බෑ. ඉතින් මම කියන්නේ ඔය වගේ ක්‍රීඩකයෝ මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න ඕන නැති දේවල් වලට දෙන ඔය වෙලාව තප්පරයක්ද දෙකක්ද කියන එක නෙවෙයි. හරි දේ වෙනුවෙන් ඊට වඩා දෙන්න තියෙනවා නම් ගොඩක් වටිනවා. මොකද ඔයාලා මාධ්‍යෙන් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. රට දියුණු කරන්නත් පුළුවන් විනාශ කරන්නත් පුළුවන්. ඉතින් මාධ්‍යවේදීන් තරුණ තරුණියෝ අපි ඔයාලගේ නිදහස තියෙනවා. ඔයාලා මමත් යම්කිසි කෙනෙක්ට කියන්නේ මම හරි දේ වෙනුවෙන් යනවා නම් මගේ ආකල්පත් එක්ක මම හිතන විදිහත් එක්ක ගැළපෙන දෙයක් මම තෝරගන්නවා. ඒක අපේ නිදහස. හැබැයි ඒ නිදහස ඇවිල්ලා අවභාවිත කරන්න ඕනේ නැහැ. හැමෝටම කැමති දේවල් තියෙනවා. තමන්ගේ කැමැත්ත ඉත්තක් විදියට පාවිච්චි කරලා සමාජයේ වෙන පැත්තකට යොමු කරන්න එපා කියන එකත් මෙතන කාරණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම 43 තරුණාංශයේ විදියට අපි මෙතන පක්ෂපාත ආගම් ભેද තොරවකින් කටයුතු කරන්නේ. ඔබ දක්ෂයෙක් නම් ඔබට හැකියාවක් තියෙනවා නම් රට ගැන හිතනවා නම් අපේ ඊළඟ પરම්පරාව අපේ මල්ලිලා නංගිලාට හොඳ රටක් අපිට නොලබිච්ච දේවල් එයාලට ලැබෙන්න ඕනි කියන මතේ ඉන්නවා නම් අපිත් එක්ක එකතු වෙන්න. අපි මේ ලංකාවේ මෑතක තිබ්බ ඔය දේශපාලන තත්ත්වය වෙනස් කරමින් සුදුසු තැනට සුදුස්සෝ පත් වෙන්න ඕනේ කියන එක තමයි අපේ මතේ. එතකොට සුදුසු තැන් වලට සුදුස්සෝ පත් වුණා කියන්නේ අනිවාර්යෙන් රටක් විදියට අපිට ඉස්සරහට යන්න පුළුවන්. හැමෝගෙම ඉල්ලන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න හිතන රටක් හදාගන්න මහන්සියමු කියන එක. අපි අද මහන්සි වුණොත් එට අපිට ප්‍රතිඵල ගන්න බැරි වෙයි. හැබැයි තව අවුරුදු 10කින් හරි අපේ ඊළඟ પરම්පරාවට හරි අපි මේ අපි ඉන්න ප්‍රශ්න ටිකින් මිදිලා හොඳ නිදාස් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. ස්තුතියි. ඒ වගේ අපිට තියෙන විශාලම ගැටලුව තමයි අපි උපාධිය අවසන් කරගන්න බැරි වෙලා තියෙනවා. අපි අවසන් වසරේ අවුරුදු දෙකක් දැන් ගත වෙලා අපි විශ්වවිද්‍යාලය ඇතුළේ අස්තියාදු වෙලා විශ්වවිද්‍යාලය ඇතුළේ නාකි වෙන්න වෙලා තියෙන්නේ අපිට. ඒ කියන්නේ අපිට විශ්වවිද්‍යාලය ඇතුළෙම අපි දැන් විශ්වවිද්‍යාලය ඇතුළේ අවුරුදු 6ක් ගත කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට උපාධිය සම්පූර්ණ කරන් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ලොකු ගැටලුවක් රටට. ඒක ලොකු ගැටලුවක් කියන්නේ 8 9 10 වසර වලින් ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලය ඇතුළේ විද්‍යාවක් නැහැ. උසස් පෙළ කරපු අයට විශ්වවිද්‍යාලය ඇතුළේ විද්‍යාවක් නැහැ. කොහොමාරි විශ්වවිද්‍යාල විශ්ව එළියට ගියාගෙන තාණ්ඩුවට පීඩනයක්. මොකද මේ ශිෂ්‍ය පීඩනය ශිෂ්‍ය මත විශාල පීඩනයක් පටවලා තියෙනවා. හරිද? ඊට පස්සේ ශිෂ්‍ය මත විශාල පීඩනයක් පටවලා තියෙනවා. ශිෂ්‍යයා එළියට යන්න දෙන්නේ නැහැ. ශිෂ්‍යයා එළියට ගියා කියන රැකියාව වෙනදකට වැටෙන්නේ. ඒක විශාල අර්බුදයක් වෙනවා ආණ්ඩුවට. ඒ වගේ මම කියන්න කැමති මේ හෝමාගම තාක්ෂණ කලාපේ තාක්ෂණ පීඨ 4ක් වහලා හිරගෙදරක් දාන්න මේ සැලසුම් කරගෙන යනවා.
ඒක ඇත්තටම මම දන්නේ නැහැ එයාලා මොන තීරණයකට ඒක ගත්තද කියලා කාටවත් තිරගවල්ල ගිහිල්ලා ජොලිය ඉන්න තමයි හදන්නේ ශිෂ්‍ය පීඩනය ශිෂ්‍යව මර්ධනය කරන ශිෂ්‍යගේ අධ්‍යාපන අයිතිය අහෝසි කරලා තියෙන්නේ ශිෂ්‍යගේ අධ්‍යාපන අයිතිය සම්පූර්ණ නැති කරන්න හදන්නේ ශිෂ්‍යගේ අධ්‍යාපන සම්පූර්ණ නැති කරලා තියෙන්නේ අපිට ඒ කියන්නේ අපිට ඉතාමත් දියුණු රටකට යන්න තියෙන අවස්ථාව අහිමි කරලා තියෙන්නේ අපිට ශ්‍රී ලංකාව දාලා යන වෙන තත්ත්වයට බුද්ධිමත් ශිෂ්‍යපත් කළා විශ්වවිද්‍යාල වහලා තියෙන්නේ ඇයි විශ්වවිද්‍යාල වල පටන් ගත්තොත් ශිෂ්‍ය විශ්වවිද්‍යාලය තුළ දෙනවා මොකද විශ්වවිද්‍යාල ශිෂ්‍ය ඉතාම බුද්ධිමත් සංවිධානාත්මක ඒක විශාල අර්බුදයක් වෙනවා ඒ කියන්නේ විශාල අර්බුදයක් වෙන මේ ජඩ ආණ්ඩුවට අන්න ඒක තමයි විශ්වවිද්‍යාල වහලා තියෙන්නේ මං හිතන්නේ ඒ වගේම අපි කියන්නේ අපිත් එක්ක එකතු වෙන්න අපි අලුත් ගමනක් කියන්නේ අපි වෙනස් ගමනක් කියන්නේ අපි එකට දිනව මේ ගමන මම ඉල්ලා සිටිනවා හැමෝටම අපි ඒකාවගේ එකතු වෙලා මේ ගමන යමු කියලා ස්තුතියි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය Multilac Color the World Sri Lankan